අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ දන්නවා සවස 6:30 වෙන විට රටේ ලෝකයේ සිදුවන උණුසුම් සිදුවීම් වල නිවැරදි තොරතුරු නිවැරදි දත්ත මේ සියල්ලත් එක ඔබව හමු වෙනවා කියන කාරණේ. විශේෂයෙන්ම පුවත් කලාවට අලුත් මගක් අලුත් මානයක් එක් කරන්නට සාධිත උපායනී ප්‍රොත්‍යංශයේ අපේ කාර්ය මණ්ඩලයට අපේ පිරිසට හැකියාව ලැබුණා. ඒ අනුව තමයි අලුත් මාන අලුත් දැක්ම අලුත් ඉසව් හොයාගෙන අපේ ප්‍රවෘත්ති කණ්ඩායම ගමන් කරන්නේ. ඒ අනුව ඊටාත්ම නිවැරදිව ඊටාත්ම යහුසුලුව රටේ ලෝකයේ සිදුවන සිදුවීම් ඔබට ගේන්නට ඔබට සමීප කරන්නට අපේ කණ්ඩායම මෙවෙනකොට සමත් වෙලා තිනවා. ඉතින් අද දවසේත් අපේ රට උණුසුම් කළ ඒ වගේම ලෝකයේ උණුසුම් කළ පුවත් ගණනාවක් එක්ක තමයි අපි සූදානම් වෙන්නේ මිපුරා පැයක් මේ ප්‍රවෘත්ති පිළිබඳව ඔබට ඒ තොරතුරු කියන්නට. ඉතින් අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ තවත් තැනක ඉන්නවා ශශිකලා. ශශිකලාට අපි දෙනවා සම්බන්ධතාවය. ස්තුතියි චරි. මහමැතිවරණ සම්බන්ධයෙන් දිනෙන් දිනම උණුසුම් වෙන තොරතුරු අලුත් වෙන තොරතුරු අපි ඔබට වාර්තා කරනවා. මෙවර පැවැත්වෙන 8වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණය තීරණාත්මකයි. තීරණාත්මකයි කියන්නේ මෙවර 8වෙනි පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵලය ඍජුවම රටේ අනාගතය කෙරෙහි බලපානවා. මෙවර ඔබ මහමැතිවරණයෙන් වසර 5ක් සඳහා නියෝජිතයන් 225 දෙනෙක් තෝරා ගන්නට අවශ්‍යයි. මේ තෝරා ගන්නු ලබන 225 දෙනා සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබ වෙනුවෙන් යමක් කළ හැකි, රට වෙනුවෙන් යමක් කළ හැකි, රටේ ආර්ථිකය වෙනුවෙන් යමක් කළ හැකි පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට යවන්නට ඔබ කටයුතු කළ යුතුයි. මේ සඳහා ඔබට අවශ්‍ය තොරතුරු සපයන්නට අද දවසේදීත් අපි සූදානම්ින් ඉන්නවා. යොමුමු ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියට ඉම්රාන් සහ මදුකා අද දවසේදීත් සූදානම්යි. ඉම්රාන්. ඔව් ශශිකලා. පුවතක පැත්ත වෙනුවට දෙපැත්තේම ඇත්ත කියන අපි අදත් රටතොට සිදු වුණ හැම දෙයකම තොරතුරු ඔබට කියන්නට සූදානම්ින් සිටිනවා. ඊට ප්‍රථමයෙන් අපි සූදානම් සිරස්තල දෙසට අවධානය යොමු කරන්නට. ඒ අනුව රජයේ සේවකීන්ට වැඩි කළ රුපියල් 10,000 මූලික වැටුපට අගමැති සහතික වෙයි යනුවෙන් අද දවසේදී පළමු සිරස්තලයේ වාර්තා වෙනවා. මදුකා. ඔව් ඉම්රාන්. ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂිය අද ජනතා සම්මුතියට. මේ අද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ දෙවන සිරස්තලය. මේ සිරස්තල ඇතුළු අද දවසේ අනෙකුත් සිරස්තල වෙතයි දැන් අවධානය. රජයේ සේවකීන්ට වැඩි කළ රුපියල් 10,000 මූලික වැටුපට අගමැති සහතික වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂිය අද ජනතා සම්මුතියට. හොස්කම අනතුරින් 69 දිනකට තුවාල. මහින්දට රුපියල් මිලියන 5000ක එන්තර වාසියක්. මහින්ද රාජපක්ෂ පුද්ගලයෙකුට පහර දීමට කළ උත්සාහය පක්ෂ හා ආගමික නායකින් හෙළා දකි. යුරෝප සංගමේ ධීවර තහනම ඇමරිකා ඩොලර් මිලියන 75ක් රටට අහිමි කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබන සඳුදා මහලේකම් කියයි. ගෘහ ආර්ථිකයකට මුල් තැන දෙන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හෙට සුදු වෑන් එකක් අත්අඩංගුවට ගැනීම ජයග්‍රහණයක් ජෝසප් මයිකල් කියයි. උදයංග වීරතුංගගේ කන්ටේනරය මේ සතිය තුලදී පරීක්ෂාවට ගහ ගන්නවා අඩුයි පැපරල් කියයි. මහනුවර විදුහල්පතිවරයෙකු හා ගුරුවරයෙකු ලිංගික අපයෝජනවලට අත්අඩංගුවට හිස ගසන අයුරු දරුවන්ට පුහුණු කරන ISIS යක්කු. අපේ රටේ සිදුවුණු දරුණුතම බස් රථ අනතුර වෙන්නේ යාංගල් මෝදරදී බස් රථයක් දුම්රිය ගැටීමෙන් සිදුවෙච්ච අනතුර. බස් රථයේ රේදුරා එවැගේම කොන්දොස්තරවරයා මේ සිද්ධියේදී වරදකරුවන් බවට පත් වුණා. තවත් බස් රථ අනතුරක් අද අවිස්සාවෙල්ල ශාලාව ප්‍රදේශයේදී අද සිද වුණා. මේ දුම්රියක ගැටීමක් නෙමෙයි. ළඟම බස් රථයේ ඒ අනුවන රියදුරාගේ ක්‍රියාකලාපය තමයි මේ අනතුරට හේතු වුණේ. කොළඹ අවිස්සාවෙල්ල මාර්ගයේ කොස්කම ශාලාව ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් 69 දෙනෙකු තුවාල ලැබුවා. වේගයෙන් පැමිණි ළඟම බස් රථයේ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. පිල්ලලාගේ සුජිත් ප්‍රියන්ත රාජපක්ෂ ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ළඟම බස් රථය ධාවනය කළා. කොළඹ සිට ඇඹිලිපිටිය බලා පෞද්ගලික බස් රථය ධාවනය කළේ ඉසුරු රවීන්ද්‍ර බේරත්නයි. ළඟම බස් රථයේ රියදුරා වන සුජිත් ප්‍රියන්ත අධික වේගයෙන් මාර්ගයේ වැරදි පසෙන් පෞද්ගලික බස් රථය වෙතට ළඟම බස් රථය ධාවනය කර තිබෙනවා. මගී ජනතාව හෝ පදිකයන් ගැන කිසිදු තැකීමක් නැති ළඟම බස් රථයේ රියදුරා සිය රථය වේගයෙන් ධාවනය කර තිබෙනවා. මිනිස් ජීවිත ගැන අබමල් රේණුවක තරම් හෝ වටිනාකමක් දන්නේ නම් මොහු මෙසේ රියපදවන්නේ නැහැ. ජීවිත හානි රසක් සිදුවීමට ඉඩ තිබුණද මගින්ගේ වාසනාවට දෝ එවැනි තත්වයක් සිදුවුණේ නැහැ.
දෙන්නට දෙන්න මොනට හැපුණා මං හිතන්නේ ඕල් ටෙක් කරගන්න මෙයාට දුන්නේ නෑ මේගොල්ල රෝන් සයිඩ් එකේ ඒකයි මෙයාත් රෝන් සයිඩ් එකේ ඊට පස්සේ අර බස් දෙක එකට වදිනවට එහා පැත්තේ ප්‍රයිවට් බස් එකේ රවිර් මහත්තයත් රෝන් සයිඩ් ගන්න ඇති වදිනවට කොහොමත් එක ටික කරගන්න බැරුණා බස් දෙක එකට වැදුනා සීඩී එකේ තමයි වැරද්ද එකහට ඒගොල්ල දැම්මා මේ හැත්තට වේගෙන් ආයි බස් එක දාලා මේ හැත්තට දානකොට රයිවට් එක එනවා දැක දැක මේ හැත්තට දැම්මා ලංගම බස් රථයේ රියතුරා වහාම අතනම් කොට ගත් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. ඒ අනුව ඔහු ලබන 30 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රිය අනතුරු පිළිබඳ දිනෙන් දින අපට වාර්තා කිරීමට සිදුව තිබෙනවා. රියදුරන් සැලකිලිමත් වන්නේ නම් මෙවැනි අනතුරු බොහොමයක් වළක්වා ගත හැකි බවයි පොලිසිය පවසන්නේ. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ශාලාව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා. කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයන් 46ක් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ගන්නවා. කාන්තාවන් 3ක් සහ පිරිමි පුද්ගලයන් 1ක් තුවාල ලබා ශාලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගන්නවා. මෙම අනතුරට වගකිව යුතු වන්නේ ලංගම බස් රථයේ රියදුරු. එම රියදුරුගේ නොසලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. බලන්කොඩ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් තොරතුරු අපි ඔබට වාර්තා කරන්නට සූදානම්. බලන්කොඩ රත්මල් වින්න ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් රැසක් එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ප්‍රාදේශීය දේශපාලන නායකයන් කීප දෙනෙකුද ඒ අතර සිටිට බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බලංගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අචල සුරංග ජාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මෙම පිරිස එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ගම්මානේ එක්සත් ජාතික පක්ෂ සමාජික සමිතියක් පිහිටුවාගත් මෙම පිරිස කියා සිටියේ ගමම එකට එක්ව වැඩ කිරීම සඳහා මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක් වූ බවයි. අද අපි එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 100ක් විතර අද මේ ස්ථානට ඇවිත් පක්ෂයේ ජයග්‍රහණය සඳහා අපි අපේ පටයුතු කරනවා අද සිට. සන්ධානය ගැන කලකිරීම ඇති වුණා. ගොඩක් දුරට මේ අපේ ගම්වල කිසිම වැඩපළක් කෙරුන්නේ නැහැ. අද මේ ගම්මේ ඔක්කොමලෙක් එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයට සමාජික වෙන්න එක විදිහටම තීරණය කරේ. අපි එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබලා දෙන්න අපි මේ ගමන ආවේ. හිටපු අමාත්‍යවරයෙකු ඕ 37 නායක මහතා එක්සත් පුරවැසි පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණින් පසුව එම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව තමයි ඔහු අද මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ. යහපාලන බොරුව ගැන කලකිරිච්ච එක්සත් ජාතික පාක්ෂිකින් සහ වෙනත් දේශපාලන මතධර්ම ඒ සියලු දෙනාටම එකට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් තමයි අපි මේ නිර්මාණය කරන්න උත්සාහ කරලා තිබෙන්නේ. ඒක බැලූ බැල්මට කුඩාවට පේන්න පුළුවන්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හා රාමු ඔස්සේ මේ දේශපාලන පක්ෂය ක්‍රියා කරයි. අපි මේ පිළිබඳව විවස්ථාවක් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම අපි මේකේ ප්‍රතිපත්ති හා දර්ශන පිළිබඳව ඉදිරි කාල සීමාවෙදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අපේ සංවිධානයේ රට පුරා ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 2010 ජනාධිපතිවරණයේදී රුපියල් 2500කින් වැඩි කරන බව කියූ රාජ්‍ය සේවක වැටුප 2015 ජනවාරි 8 වනදා තෙක් ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකියාවක් ලැබුණේ නැහැ. එසේනම් රුපියල් 25000 දක්වා වැටුප වැඩි කරන බවට ඒ මහතා කරන ප්‍රකාශ කෙසේ ඉටු කරන්නේදයි පුරවැසි සංවිධාන සහ වෘත්තීය සමිතිය එකමුතුව අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියා. 2010 ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට 2500කින් වැටුප් පැඩි කරනවා කියලා පොරොන්දු වුණා. ඒ 2500 2010 සිට 2015 ජනවාරි 8 වෙනිදා වෙනකම්ම මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්නේ නැහැ. 2500ක් දෙන්න බැරි වෙච්ච මහින්ද රාජපක්ෂට පුළුවන්ද 11730 25000 දක්වා අරගෙන යන්න. අධ්‍යාපන පරිපාලන සේවයේ කැබිනට් පත්‍රිකා හරහා පත්තිම් දෙන්න කැබිනට් පත්‍රිකා අනුමත කළා. වැඩ බලන විදුහල්පතිවරු ස්ථිර කරලා කැබිනට් පත්‍රිකා හරහා පත්‍රිකා දුන්නා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම පටිපාටිය අමු අමුයේ උල්ලංඝනය කරලා තමන්ගේ හිතවතුන්ට පරිපාලන සේවයේ පත්‍රිකා දුන්නා. සම්පූර්ණයෙන් මේ අරා කරේ රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය කිරීම. සුසී ප්‍රේමජාන්ති මහත්මයා හරිනම් දැන් ඉන්න ඕන අත්අඩංගුවේ. මොකද පෞසුගිය ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදා ගැනීමට මිලියන 300ක් මමයි දැන් මේ අල්ලස්සව දූෂණ කොමිස සභාවේ නඩුව මේක පෙනිපෙනි කරපු හොරකමක් විශේෂයෙන්ම අපි කියනවා අනිවාර්යයෙන්ම විමර්ශනය කළා මොහුව අගෝස්තු මාස 17 වෙනිදා ඉස්සලා අත්අඩංගුවට ගත යුතුයි කියලා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතාට තමගේද මනාපය පළ කර ගන්න බැරිව අන් අයගේ මනාපය ගන්නෙ කෙසේදයි කියලා යහපාලනි සඳහා වූ භික්ෂු සංසදයේ අද ප්‍රශ්න කර සිටිනවා. කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් තමයි මේ බව ඔවුන් සඳහන් කර සිටියේ.
මට පැහැදිලිව කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය හිමි නැති එකම ඡන්දය තමයි මොකද්ද ඔහුගේ ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අති පැහැදිලිව කියන්න පුළුවන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල මහින්දගේ ඡන්දේ නැහැ මනාප තුනම නැහැ ඇයි මහින්ද ලියාපංචලා ඉන්නේ හම්බන්තොට ඔහුව බැගින් කියනවා මට මනාප දෙන්නේ කියලා නාරම්මලට ගිහින් පොල්ගහවලට ගිහින් කුලියා පිටියට ගිහින් ඔහුටවත් ඔහුගේ මනාපේ දෙන්න බැරි කමක් තියද්දී ඔහුට මොකටද මහජනයා මනාප දෙන්නේ යහපාලනෙ යලි හැරවීමට ඉඩ ලබා නොදීමට නම් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කළ යුතු බවයි යහපාලනයේ සඳහා වූ භික්ෂු සංසදයේ කැඳවුම් කරු අත්තන්කනේ ශාසන රත්න ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. එම ජයග්‍රහණය වෙනුවෙන් භික්ෂු සම්මේලනයේ හා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළා. යහපාලනයේ වෙනුවෙන් ජනවාරි 8 වෙනිදාට පෙරත් අපවෙච්චි කැපවෙච්ච භික්ෂු සංවිධානවල ස්වාමින්ද්‍රයන් වහන්සේලා විදිහට අගෝස්තු මාසේ 17 වෙනිදා පවත්වන මැතිවරණයෙන් පසුත් ඒ ජයග්‍රහණය ඉදිරියට පවත්වගෙන යන්නට අපවීම කැපවීම සහ ජනතාව දැනුවත් කිරීම ඒ වගේම මේ රටේ සංඝ රත්නය දැනුවත් කිරීම රට පුරාම පවත්වන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම භික්ෂු සම්මේලනත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා ළමා අයිතිවාසිකම් වලට අදාළ පාලන තන්ත්‍රය පිළිබඳ න්‍යායපත්‍රය එළිදැක් වුණා. මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයයි න්‍යායපත්‍රයේ එළිදැක්වීමේ උත්සවය සංවිධානය කළේ. දරුවන්ගේ රැකවරණය මෙන්ම ළමා අයිතිවාසිකම් පිළිබඳ පෙරටත් වඩා අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබෙනවා. රටේ අනාගතය වන දරුවන් නිසි ලෙස හැඩගස්වා ගැනීමට අපොහොසත් වුවොත් අනාගතය පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු වන්නේ නැහැ. මේ පිළිබඳ අවධානය යොමු කරමිනුයි ළමා අයිතිවාසිකම් වලට අදාළ පාලන තන්ත්‍රය පිළිබඳ න්‍යාය පත්‍රයේ සකස් කර තිබෙන්නේ. අපේ රටේ ජනගහනයෙන් 3/1කටත් වැඩි පිරිසක් දරුවන් එය මිලියන 6.3ක් බවයි සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වුවද වාර්ෂික වියදමින් අපේ රටේ දරුවන් සඳහා වැය කරන්නේ 10%ක් පමණක් වීම කනගාටුවට කරුණක් බවයි මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානය මෙම උත්සවයේදී පෙන්වා දුන්නේ. රටතට පුවත් කෙටියෙන් ගෙනෙන ලෝකල් නිවුස් ෂෝට් නෝට් හෙවත් කෙටි සටහන විශේෂාංගය දැන්. කලාවෙව රක්ෂිතේ සිටි අලියෙකු හා ඇතෙකු අතර ඇති වූ සටනකදී බරපතල තුවාල ලැබූ අලියා පසුව මිය ගියා. ඇතාගේ දළ පහර වැදීමෙන් බරපතල තුවාල ලැබූ අලියා එම තුවාල හේතුවෙන්ම මිය ගොස් තිබෙනවා. තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර කිරීමට ගල්කිරියාගම වනජීවී අඩවි සහකාර කාර්යාලයේ නිලධාරීන් හා වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ක්‍රියා කළද එම උත්සාහය සාර්ථක වුණේ නැහැ. වල්ලපට්ට තොගයක් සමග සකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කණංකේ පොලිසිය සමත් වුණා. කණංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී මෙම වල්ලපට්ට තොගේ හා සකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ ඔවුන් තෙරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. හැටන් විල්ෆ්‍රෙඩ්පුර ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් නිවෙස් දෙකකට හානි සිදුව තිබෙනවා. අලුයම 4ට පමණ විශාල ශබ්දයක් සමග පස්කන්ද කඩා වැටුණු බවයි නිවෙස් හිමියන් පවසන්නේ. පස්කන්දට යට වූ එක් නිවසකට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුව තිබෙනවා. නිවසක් ඉදිකිරීම සඳහා වෙනත් අයෙකු අක්‍රමවත් ලෙස පස් කැපීම හේතුවෙන් පස්කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. සුනාමි ආධාරවලින් නිවාස සාතන බව පවසමින් රාඩා ආයතනය රුපියල් මිලියන 169ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද විභාගයට ගැනුණා. තවත් අධිකරණ කිහිපයක සිදු වූ නඩු විභාග පිළිබඳ තොරතුරු දැන්. රාඩා ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. මෙහි 6 වන සැකකරුවන රාඩා ආයතනයේ හිටපු මූල්‍ය අධ්‍යක්ෂ ජයන්ත ඩයස් සමරසිංහ මහතා අපේල්ලා තිබෙනවා. මෙම ආයතනයේ සිදු කළ සියලු ගනුදෙනු සමරසිංහ මහතාගේ දැනුවත් වීම මත සිදු වූ බැවින් ඔහුට අප ලබා දීමට පොලිසිය විරෝධය පළ කළා. සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පෙරගමන් රථයේ තිබූ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා. ජීප් රථය හා ගංජා තොගය අධිකරණ භාරයට ගෙන තිබෙනවා. වාහනය අයිතිය තහවුරු කරන ලෙසද අධිකරණයේ අදාළ අංශවලට දැනුම් දී තිබෙනවා. නීතිය කාටත් පොදුයි. එහෙත් කුමන හේතුවක් නිසා හෝ අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරන ඇතැම් බලවත් පුද්ගලයන් බන්ධනාගාරයට නොගොස් රෝහල්වලට යනවා. එහෙත් අසනීප තත්ත්වයේ පසුවන සාමාන්‍ය පුද්ගලයෙකු බන්ධනාගාර බස් රථයෙන් රැගෙන විත් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අයුරු අප අධිකරණ වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.
ඇති අයට එක් ආකාරයකටත් නැති අයට තවත් ආකාරයකටද සැලකීමේ ක්‍රමය වෙනස් විය යුතු බව නීතිඥ තුෂාර දස්කොන් මහතා මෙහිදී ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටින රැඳවියෙක්ව ඔහු ඉතාම අසාධ්‍ය තත්ත්වයක රෝගියෙක් ඇත්ත වශයෙන්ම ඔහු රෝද පුදේ තමයි පැමිණියේ. ඔහුට මූත්‍රා බඩ පවා දාලා තිබෙන රෝගියෙක් ඔහු කිසිදු විධිමත් ආකාරයක් නැතුව ඔහු බන්ධනාගාරයේ බස් රථයෙන් තමයි මේ ස්ථානයට රැගෙන ආවේ. නමුත් අපි මීට පෙර අවස්ථා ගණනාවකදීම දැක්කා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මේ රටේ වළක්වසාගිත මිනිසුන්ට කැස්සක් හෙන්නසාවක් ඇතුළත් ඒ මිනිසුන්ට උසාවියට ගේන්නේ ඇම්බියුලන්ස් එකකින්. ඇති හැකි මිනිසුන්ට එක විදියකට නැති බැරි අහිංසක දුප්පත් මිනිසුන්ට මේ විදිහට සලකන්නේ අයිති එක සම්බන්ධයෙන් තමයි कथा करेंगे तापे लीलवा सिद्धकू मनुष्य व्याख्या सिद्धकू मनुष्य सलका තමාට කිසිදු දිනක කරදරයක් කලේ නැති එකම එක මන්ත්‍රීවරයෙක් ඉන්න බව ගීතා කුමාරසිංහ මහත්මිය අද ප්‍රසිද්ධ ජන හමුවකදී සඳහන් කළා. ගීතා කුමාරසිංහ මහත්මියට කරදරයක් කලේ නැති මන්ත්‍රීවරයා කවුද කියලා අපි අහලා බලමු අද කතාමෙන් කතාතුලින්. දුටුගමනු රජ්ජුරුව කියලා කියාපු රාජපක්ෂ මහත්තයා ඊයේ අකුරණදී හිතවත් පාක්ෂිකේ ළඟට ලං වෙලා ආචාර්ය කරන්න කියලා අතගාවට කිට්ටු වෙච්ච ගමන් ඌට තඩි බාණ්ඩ හැදුවනේ. මේක හරියට කපුවට ආතුරේ ආචාර්ය කරන්න ගියාම පොල් මලෙන් තඩි බෑවා වගේ වැඩක් කෙරුවා. විපක්ෂ නායක වශයෙන් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඊළඟා කැමති. මම අර වෙස්සන්තර වගේ Siri සංගබෝ වගේ මට එන්න තිබුණු එක මම එතුමට දුන්නේ ඊටම කැමැත්තෙන්. කුරාන් සාර්ථකේ දාගෙන කුරුණාගල ගිහිල්ලා ඡන්ද ඉල්ලන්නයි जनाधिपति රණීට දුන්නා කඩුව මොට උනා ආයුධේ නැවුනා මමත් වැල්ල ළඟ දෙන්තරත් වැල්ලක් తీරුවා ඒක නිසා ආයි නෑ බෑ කියන්න බෑ අපිත් වැල්ල පාගන තියෙන හින්දා මේ සියලු නංගිලා අක්කලා දුන්නොත් කඩ යන්න පුළුවන් හැබැයි මහත්තුරුන්ට තොරෙන් හරි කියන්න එකක් දෙන්න කියලා මොහන් සිල්වත් තුමා ලබන වසරේ ජාතික පාසල් ගුරුස්ථාන මාරු සඳහා ආයුධපත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. අදාළ ආයුධපත් සැප්තැම්බර් 11 වනදාට පෙර ලැබීමට සලස්වන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල්වල ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරු සඳහා වූ අවශ්‍ය උපදෙස් හා ආකෘති පත්‍ර සියලුම ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ස්ථාන මාරු සඳහා නියමිත ආකෘති පත්‍රයේ මගින් පමණක් ඉල්ලුම් කළ යුතු බවයි එමගින් අවධාරණය කරන්නේ. අදාළ ආයුධපත් සැප්තැම්බර් 11 වනදාට පෙර ජාතික පාසල් අධ්‍යක්ෂ ගුරු ස්ථාන මාරු ඒකකයේ ඉසුරුපාය බත්‍රමුල ලිපිනයට විය යුතුයි. ඒ පිළිබඳ වැඩි විස්තර 01127434 දුරකථන අංකයේ මගින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. රට තුල ආර්ථික සංවර්ධනයේ ගොඩනැගූ විට කලාවත් සංස්කෘතියත් දියුණු වන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ සංවිධානය පවසනවා. අද මාධ්‍ය හමුවකට එක්වමින් තමයි මේ සමාජිකින් මේ බව අවධාරණය කළේ. අපි 2005 දී යක්ෂයෝ බව නොදැන ලංකාව නැමැති රට යක්ෂයන්ගේ විමානයක් කරගන්න විමානයක් හදලා දුන්නා. මේ රාජපක්ෂ රෙජීමය මේ විමානයේ තුර පිස්සු නැටුවා. නැවතුණු තැනින් පටන් ගන්නවා කියාගෙන මේ යක්ෂයෝ විස්මුණක් දාගෙන මහ ජනතාවගේ බලය ඉල්ලගෙන ගෙයින් ගෙට හිඟා කනවා. එහෙමනම් ඉදිරි අවුරුදු පහ කාටද බාර දෙන්නේ? එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න දින එක තමයි වඩාත්ම ප්‍රඥාගෝචර පියවර.
හොරකම් කරන්නේ නැතුව හොරෙක් බවට පත් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයර උදව් කරනකොට දූෂණය කරන්නේ නැතුව දූෂිතේ බවට පත් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයර උදව් කරනකොට කුඩු බිස්නස් කරන්නේ නැතුව කුඩු ගහන්නේ නැතුව කුඩුකාරයෙක් බවට පත් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයර උදව් කරනකොට අන්න ඒ නිසා අගෝස්තු මාසේ 17 වෙනිදා නිවැරදි තීන්දුවක් මේ රටේ ජනතාව ගනු වෙතයි කියලා මම බලාපොරොත්තු වෙනවා රාජපක්ෂ පාලන ක්‍රමයේ ඇතුලේ කිසිම විපක්ෂ නායකයෙකුට එහෙම නැත්නම් දේශපාලනඥයෙකුට හඬක් තිබුණේ නැහැ. නමුත් සියලුම මාධ්‍ය රූපවාහිනී පවා ITN පවා ඒ විරුද්ධවාදීන්ගේ අදහස් පළ කරන්න ඉඩක් දුන්නා. මේක තමයි මාධ්‍ය නිදහස කියන්නේ. මේ අත්පිරිමේ සිටින මාධ්‍ය නිදහස අපි තවදුරටත් දැක ගන්න නම් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රමුඛත්වයේ යටතේ කරන ජාතික ආන්දෝලන වෙනුවෙන් කැප වෙනවා. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තමන්ගේ වඩව ගෝස්තරවාදී වෙනුවෙන් දේශපාලනයයි කියාගෙන මිනිසුන්ගේ ජීවිතත් එක්ක දාන් අදින මේ සෙල්ලම තුල අපි වග උත්තර කලුවන් නොවිය යුතුයි. මේ දේශපාලකකින් තියෙන යටි අදහස් යටි කූට්ටු වැඩවලට කණ්ඩායම් කැඩලා අරයත් එක කොටසක් මෙයත් එක කොටසක් මෙයත් එක කොටසක් ගිහලා කලාකරුවෝ එහෙම යන්නේ නැතුව අහිමි වෙලා ගිය ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරලා සියලුම කලාකරුවෝ එකට එකමුතු වෙන්න අත්‍යවශ්‍යය කියන කාරණා ඒ ඉල්ලීම විතරයි කරන්න තියෙන්නේ. යහපත් කලා සංස්කෘතියක් මේ රට තුල ඇති වෙනවා දකින්න අපි කැමති. මේ වගේ ශක්තිමත් ව්‍යවස්ථාවක් අපේ රටට ඉදිරිපත් කරන්න කියලා සැලැස්මක් තියෙන්නේ එක්සත් ජාතිපක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාට විතරයි කියලා අපිට පැහැදිලි. 17 වෙනිදා කතරේ ගහනකොට අපිට නැවත හිතාන්ට වෙනවා අපි නැවතත් මේ රට අර අඳුරු අගාධයට පත්වෙච්ච අදම සංස්කෘතිය කරා ගෙන යනවාද කියලා. ඒ නිසා මම ඉතා කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සිවිල් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ධර්මිෂ්ඨ වෙච්ච සමාජයක් බිහිවෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක අපි අත්දැල් බැඳ ගන්නවා කියලා. අපට අවශ්‍යයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අපට අවශ්‍යයි මේ රටේ කොමිෂන් සභා නැවත ස්ථාපනය කිරීම අපට අවශ්‍යයි තොරතුරු දැනගැනීම මේ පනත මේ සියල්ල අපිට කිසිවිටක මහින්ද රාජපක්ෂකින් බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසායි අපි ජනතාවට ආයාචනා කරන්නේ කරුණා කරලා මේක තේරුම් අරගෙන රටේ අනාගතයේ ඉතාමත්ම අඳුරු අගාධයකට ඇදතරමනේ මහින්ද රාජපක්ෂ රජීමේ අපි 17 වෙනිදා පරාජය කළ යුතුයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ පෞද්ගලික බඩු භාණ්ඩ සහිත කන්ටේනරය මේ සතිය තුලදී පරීක්ෂා කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් එම කන්ටේනරය විවෘත කළ බවයි විදේශ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණේ. මෙවන විට කොළඹ වරායේ ඇති එම කන්ටේනරය සඳහා ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත එය විවෘත කරන බවයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිකා කොළුන්නේ මහත්මිය සඳහන් කළේ. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිකා කොළුන්නේ මහත්මිය තවදුරටත් සඳහන් කළේ යුක්‍රේන බෙදුම්වාදීන්ට අවිසපියු බවට චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් යුක්‍රේන රජයේද විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බවයි. ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන බව එරට රජයේ නිල වශයෙන් දැන් වූ බවද විදේශ මාත්‍යංශ ප්‍රකාශිකාව පැවසුවා. මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව එවූ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය වරායෙන් මුදා හරින්නේ නැති බවයි. මහනුවර ප්‍රදේශයේ පාසලක උසස් පෙළ ශිෂ්‍යාවක ලිංගික අපයෝජනයට ලක් කළේයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙක් එවැගේම ගුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මෙම දැරියට දුරකථනය මාර්ගයෙන් සහ වාචිකවත් එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කර තිබුණේ එම විදුහලේ විදුහල්පති සහ තවත් ගුරුවරයෙක් විසින්. මෙලෙස බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. ඒ අනුව එම විදුහල්පතිවත් ගුරුවරයාවත් අද දින අත්අඩංගුවට ගනු ලැබුවා. සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බව කියවෙන මූස්ලි ලීලම් දෙන් නැමැති ශ්‍රී ලංකිකයා සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තව දුරටත් පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මොහු සිරියාව රටට ගොස් තිබෙනවා. එහිදී මොහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මොහුගේ අනන්‍යතාවය මොහුගේ පවුලේ විස්තර මේ වන විට සොයාගෙන තිබෙනවා. තවදුරටත් විමර්ශන සිදු කරනවා මොහු ISIS සංවිධානයට බැඳී එම සංවිධානයේ සමාජිකයෙක් වශයෙන් සිටියාද යන්න තහවුරු කර ගැනීම සඳහා. තමන් වැරදිකරුවන් සමග සිටි බවත් ඔවුන්ගේ පාපය නිසා තමන්ගේ ගමන අඩාලු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ පිළිබඳව මීට පෙර ප්‍රකාශ කළා. කවුද මේ දේශපාලන පාපකරුවන් කියා බලන්න අදත් අපි එක්වෙමු දෙවන්නා සටන විශේෂාංගයේ සමගින්. ජ
ජනවාරි 8 වෙනිදා අපි ඔක්කොම පෙරදුනා නෙවෙයි අපි ඔක්කොම ඇඬුවා මම විරුද්ධ පක්ෂයේ ඉඳලා තියෙනවා මගේ දේශපාලන ජීවිතය අවුරුදු 26ක් දැන් ඒ 26න් වැඩි කාලයක් මම ඉඳලා තියෙන විරුද්ධ පක්ෂයේ ඉඳලා හුරුපුරුදු අපිට විරුද්ධ පක්ෂයෙන් මැරුම් ගන්න ගියා අපිට මේ පරාජය දරා ගන්න පුළුවන්කම ලැබුණා හැබැයි ඒක තමයි ජනතා තීන්දුව ගල කොළුව ගහගත්තා මොකද වෙන්නේ ගල කොළුව නේද ඔළුව කොළුව නේද ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතු ගලට ගිහිල්ලා තිනවා ඔළුව ගහගන්න එතරනම් හෙලිකොප්ටර් තිබුණා දැන් ඉතින් කාර් එකේ තමයි යන්නේ හැබැයි මම හොඳ අත්දැකීම් දකිනවා මේ අත්දැකීම් තමයි මම රටට කරපු දේවල් මට පේන්න පටන් අරන් තියෙන්නේ මේ රටේ දියුණුව එතුමා දෙන පූර්වාදර්ශය මොකද්ද අවස්ථාවාදීව දේශපාලන ඉත්තෝ හැටියට දේශපාලන ගෙම්මන් හැටියට එහාට පනින්න මෙහාට පනින්න කාගේ උමනාවට ජනතාවගේ උමනාවට නෙමෙයි රටේ උමනාවට නෙමෙයි පෞලිය අවශ්‍යතාවයට මේ රටේ තමන්ගේ පාට දේශපාලනයට වහල් වෙච්ච ජනතාවක් හිටියේ ප්‍රධාන පක්ෂ දෙක හෝ තුනට ගිහිල්ලා කතිරේ ගහනවා මිසක් ඒ පක්ෂවල ප්‍රතිපත්තිය මොකද්ද ඒ පක්ෂවල ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන් නායකයෙක් ඉන්නවාද කියලාවත් හඳුනන්නේ ඒක තමයි මේ රට අද පස්සට ගියේ ඒ බඩගෝස්තරවාදී දේශපාලනයට අපි තිතදියමු තිත තියලා ප්‍රතිපත්තිගරුක දේශපාලනේ තෝරගම් ප්‍රතිපත්තිගරුක දේශපාලනේ තියෙන්නේ වෙන කොතනවත් නෙමෙයි ඒක තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි මං 18 වෙනිදා ඡන්දේ දිනුවම තමුන්නාන්සල ඔක්කොම අවත් උඹලත් එක්ක මමත් පෙන්බුණා එතකන එක මත්පැන් උගුරක් බොන්නේ මේ ඡන්ද ව්‍යාපාරේ. ඒ කරක්ක බෝතලයක් බෙදන්නේ ඡන්ද ව්‍යාපාරේ. ඒක තමුන්නාන්සල පිළිගන්නේ හොඳයි කියලා. මං අර බොනවා කියලා කිව්වේ ඇයි දන්නවද? නැත්තම් කියයි මේක බොන්නේ නැති හින්දා අපිට දෙන්නේ නැහැ කියලා. අපිත් එක්ක හිටියා වැරදි කරපු අය. අපි ඒ වැරදි කරපු අයගේ පාපේ නිසා තමයි සමහර වෙලාවට අපි මේ ගමන අඩාල කරන්න සිද්ධ වුනේ. මං හිතන්නේ මහින්ද රාජපක්ෂය අය හඳුරගෙන තිබෙනවා අපි අති ඇතුණු වැරදි අපි හරි ගස්ස ගන්නට ඕන සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ත්‍රිපිටක ග්‍රන්ථ තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු වුණා ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයයි මෙම ග්‍රන්ථ සම්පාදනය කර තිබෙන්නේ ධර්මයේ ඉතා සරලව ජනතාවට අවබෝධ කර දීමේ අරමුණ ඇතිවයි මෙම ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කර තිබුණේ. අදාළ ත්‍රිපිටක ග්‍රන්ථ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වුවේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර ස්වාමින් වහන්සේ. ගිහි පැවිදි කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් රජයේ වෙත ගිලන් රථයක් ප්‍රදානය කිරීමද ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 150ක්. මීට පෙරද මෙම පදනම මගින් රුපියල් ලක්ෂ 1500ක් වටිනා ගිනි නිවන රථයක් හා ගිලන් රථයක්ද ශ්‍රී ලංකා රාජ්‍යයට පරිත්‍යාග කිරීමට කටයුතු කළා. එම කටයුතු සිදු කෙරුණේ හිටපු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සහ මාතර සමාධි ප්‍රජා සංවිධානයේ සම්බන්ධීකරණේ. ගෘහ ආර්ථික සංවර්ධනයට මුල් තැන දෙමින් එක්සත් ජාතික පෙරමුණේ නව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විහාර මහදේවි එලිමහන් රංගපීඨයේ අසලදී හෙට එළිදක්වනවා. මේ සඳහා සියලු කටයුතු සූදානම්ව පවතින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කියා සිටියේ. හෙට අපේ ගරු අගමැතිතුමා ඉදිරිපත් කරනවා ආර්ථිකයේ නව විප්ලවකාරී වැඩපිළිවෙල පිළිබඳව අපේ ප්‍රතිපත්ති ඉලක්ක කරන්නේ ගෘහස්තේ ආර්ථික වර්ධනයට. පසුගිය වසර කිහිපයේ පැවති ගජමිතුරු ආර්ථිකයේ හේතුවෙන් රටේ ආර්ථිකයේ කඩා වැටුණු අයුරු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා. මේ මහා යෝධ ව්‍යාපෘති මෙව කරේ කවුද? එයාපෝට් හැදුවේ කවුද? වරායවල් හැදුවේ කවුද? මිනිස්සුන්ට දෙයක් පෙන්නලා යටින් කරේ ඔවුන්ගේ අර ගජමිතුරු ධනවාදී ප්‍රතිපත්ති. යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රජයේ රුපියල් මිලියන 6000ක් වෙන් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට අනුවයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 4000ක්, ඒ වගේම මහජන බැංකුවෙන් රුපියල් මිලියන 2000ක් වී අලි මණ්ඩලය වෙත ණය මුදලක් ලෙස ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම වී මිලදී ගැනීම රජයේ අරමුණක් බවට පත් වී තිබෙනවා. වී මෙට්‍රික් ටොන් 120000ක් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ. රජයේ සේවකින්ට වැඩි කළ රුපියල් 10000 මූලික වැටුපට අගමැති සහතික වෙයි.
महिंद राजपक्ष पुद्गले कुट पहरदी मटकल उत्साह पक्ष हा आगमिक नायकी नेला दकी जनता विमुक्ति पेरमुने हृद साक्षी अद जनता सम्मुतियट यूरोप संघ में धीवर तहदम अमेरिका डॉलर मिलियन 75ක් රටට හිමි කරයි ගහ ගන්නවා අඩුයි පෙපරල් කියයි හිස ගසන අයුරු දරුවන්ට පුහුණු කරන ISIS යක්කු රජයේ සේවකයන්ට වර්තමාන ආණ්ඩුව ලබා දුන් රුපියල් 10000ේ වැටුප් වැඩිවීම සැප්තැම්බර් මාසයේ සිට මූලික වැටුපට එකතු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. මේ අනුව සැප්තැම්බර් මාසයේ සිට සියලුම රජයේ සේවකයන්ගේ මූලික වැටුපට මෙම රුපියල් 10000 එකතු කරන බව LPTA පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා සහතික වුණා. සාමාන්‍ය නුපුණු කම්කරුවෙක් ආරම්භ කරන මූලික වැටුපේ රුපියල් 11700යි. අපි දීලා තියෙන දීමනාව 10000යි. සැප්තැම්බර් මාසෙ පස්සේ මූලික වැටුප 21000යි. ජීවන වියදමේ දීමනාව හැටියට 7800ක් ලැබෙනවා. ඊට පස්සේ විශේෂ දීමනාවක් හම්බ වෙනවා 2509යි. දැන් සැප්තැම්බර් මාසෙ ඉඳන් මේ 10000 පඩියට එකතු වුනහම වාසියේ ඉන්නේ විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුප. එහෙනම් සම්පූර්ණයෙන්ම රජයේ සේවකයෙක් ගෙදර ගෙනියන්නේ අවම වැටුප රුපියල් 31000යි. දැන් මහින්ද රාජපක්ෂ කියනවා 25000ක් කරනවා කියලා. දැන් තියෙන 31000 අවම වැටුම රුපියල් 25000ක් කියනවා කියන්නේ මාසයකට ඔබේ රුපියල් 6000ක් තට්ටු කළා ආපහු වෙන කවුකයි හොරකම් කරගන්න. එහෙනම් මට පේන හැටියට අද මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තිය කියන්නේ බඩට ගහන්න, පඩි අඩු කරන්න, පඩි වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මෙම රැලියේ සංවිධානය කළේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතායි. තමංගේ මෙඋංගෙන් පොකට් ගහන මිනිස්සු තමයි දැන් මේ ඇවිල්ලා ජනවරම ඉල්ලන්. මේගොල්ලෝ තමයි මිහින් ලංකාවකින් ගැහුවේ. මේගොල්ලෝ තමයි බාල බලාගාර වලින් ගැහුවේ. බාල ඉන්ධන වලින් ගැහුවේ. ගහන්න පුළුවන් හැම එකකින්ම ගහපෙවුන් ආයිමත් ඇවිල්ලා බලනවා. හෙට අනිද්දාට මහ ජනතාවකින් ගහන්නේ කොහොමද කියන එක බලන්න තමයි ඉවල්ලන්. එක්සත් ජාතික පෙරමුණේ දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතාද මෙහිදී අදහස් පළ කළා. සියලු දෙනා එකතු වෙලා 17 වෙනිදා පස්සේ ගාල්ල දිස්ත්‍රික්කේ ජනතාවගේ වගකීම බාර ගන්නවා කියලා තමුන්නාසලා සියලු දෙනාගේම අනාගතය අපි සුරක්ෂිත කරනවා කියලා ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වූ බාකිර් මාකර් මහතාද මෙහිදී අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ වේදිකාවෙන් කතා කරන්නේ රටේ අනාගතය ගැන, දරුවන්ගේ අනාගතය ගැන. අටවෙනි පන්තියෙන් දරුවෝ ගෙදර යන්නේ නැහැ. මේ තියෙන විෂය පාඨමාලාව හදාරන්න ෘචිකත්වයක් නැත්නම්, හැකියාවක් නැත්නම්, ඒ දරුවන්ගේ හැකියාවන් තේරුම් අරගෙන යම්කිසි වෘත්තියකට ඒගොල්ලන්ගේ යොමු කරන්න පුළුවන් විදියට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා අවුරුදු 13කට අධ්‍යාපනය අනිවාර්ය කරනවායි කියලා කියනවා. කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අකුරැස්ස ජනරැලියට සහභාගී වීමට පැමිණීමේදී ඇති වූ කලබලකාරී තත්වයකදී පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන වීඩියෝ දර්ශන හා ඡායාරූප සියලුම මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වුණා. කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහැසිරීම පිළිබඳ විවිධ පුද්ගලයන් පක්ෂ සහ ආගමික නායකයන්ද සිය බලවත් විරෝධය පළ කරනවා. අකුරැස්ස නගරයේ දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතාගේ ජයග්‍රහණය පතයි මෙම රැලිය සංවිධානය කර තිබුණේ. රැලියට සහභාගී වීම සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට නැගීමට මොහොතකට පෙරයි මෙම ගැටුම ඇති වුණේ. එෙහිදී කිසියම් පුද්ගලයෙකුට පහර දීමට ඒ මහතා උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක භටයින් ඉන් වළක්වාගෙන ඒ මහතාව වේදිකාව වෙත ගෙන ගියා. කොළඹ දිස්ත්‍රික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ හිටපු රාජ්‍ය නායකයෙකුට කිසිසේත්ම ගැළපෙන්නේ නැති හැසිරීමක් බවයි. මේ විදියට පහර දෙන මට්ටමට, මේ විදියට පිළිගන්න මට්ටමට හිටපු රාජ්‍ය නායකයෙක්ගේ වපසරිය තුලින් බලා ගන්නට තරම් අශික්ෂිත දේශපාලනයක් මේ රට තුල නිර්මාණය වෙමින් තියෙනවා. මේ ඡන්ද ව්‍යාපාර කටයුතු වලින් සියල්ලගෙම මහින්ද රාජපක්ෂට අයින් වෙන්න කියලා අභියෝග කරනවා. පුරවැසි බලයේ සංවිධානයේ කැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා විමසන්නේ මහින්ද රාජපක්ෂ මහතා අලුතින් පටන් ගන්න යන්නේ මේ ආකාරයටද යන්නයි. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා නවත්තපු දැනින් පටන් ගන්න වෙනුවට අලුතෙන් පටන් ගමු කියලා තමයි එන්නේ. ජාතිවාදී අවුස්සනවා, බෙදුම්වාදී අවුස්සනවා, මේවා අවුස්සගෙන එන්නේ. වෙන කරන්න දෙයක් නැහැ, කියන දෙයක්වත් නැහැ. පුද්ගලයෙකුට පහර දෙන්න හදනවා මහින්ද රාජපක්ෂ. මේ රැස්වීමේ වේදිකාවට නගින්න අතරතුරේ
ඔහුගේ අතේ යමක් තියෙන එක මොකක් හරි පැටලෙනවා මිනිස්සුගේ මුද්දකාරි මොකාරි ඊට පස්සේ මේ මිනිස්සුට ගහන්න හදනවා ඊට පස්සේ මිනිස්සු තල්ලු කරලා දානවා මෙහෙම නායකයෙක් තමයි මේ නැවත පටන් ගන්න හදන්නේ මෙයාගේ ඉතිහාසය පටන් ගන්න අපි දන්නවනේ එහෙම ජනාධිපති කෙනෙක් අපිට ඕනේ නැහැ අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාද මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදයේ පළ කර සිටියා මේක ඉතාමත්ම කනගාටුදායක දෙයක් පළමුවෙන්ම එතුමාගේ පක්ෂයේ අයද ගහලා දැන් රටට දෙන ආදර්ශය පණිවිඩය මොකක්ද මේක තමයි බලය ඉන්නේ නැද්දි මෙයයි කරපු වැඩ කොටස දැන් බලය නැති වුණා ආරූඪ කරගෙන තමුන්ගේම මිනිසුන්ගේ ගහන වැඩපිළිවෙල තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කරගෙන යන්නේ අපි මේක තරයේ කියලා දකින්නේ හෘද සාක්ෂියේ සම්මුතිය ජාතික වැඩපිළිවෙල එළිදැක්වීමේ මහසමුළුව ජනතා විමුක්ති පෙරමුණේ නායකින්ගේ හා ක්‍රියාකාරින්ගේ රැසකගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂා හා ඉදිරි බලාපොරොත්තු හෘද සාක්ෂියේ සම්මුතියට ඇතුළත් වනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහතුරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම සංවිධායකවරුන් වේදිකාවේ අසුන් ගැනීමෙන් අනතුරුවයි වැඩසටහන ආරම්භ කෙරුණේ. මෙතිවරණ තේමාග්ගිය ගායනා කිරීමද මෙහිදී සිදු වුණා. පිළිගැනීමේ කතාව සිදු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි. ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂියේ සම්මුතිය ජාතික වැඩපිළිවෙල ඇතුළත් ග්‍රන්ථය මහා සංඝරත්නයට පිළිගැන්වීමෙන් අනතුරුවයි සෙසු ආරාධිතයින්ට පිළිගැන්වීම සිදු වුණේ. උත්සව සභාව ඇමතු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තම පක්ෂයේ වැඩපිළිවෙල සමන්විත වන්නේ ලෝකයේ ජනතාව අත්පත් කරගන්නා ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ ජනතාවටද අත්කර දීමේ අරමුණ ඇතිව බවයි. අප නියෝජනය කරන්නේ සත්‍ය අපි නියෝජනය කරන්නේ යුක්තිය අපි නියෝජනය කරන්නේ සාධාරණත්වය යුක්තිය සාධාරණත්වය සත්‍ය මත පදනම් වූ දේශපාලන කපේ රට ඕන ඒ වෙනුවෙන් අපි පෙරමුණ ගමින් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙල දේශපාලන වැඩපිළිවෙල මුළුමනින්ම සමන්විත වන්නේ ලෝකයේත් එක්ක එකට ලෝකයේත් එක්ක සමාන්තරව ලෝකේ ජනතාව අත්පත් කරගන්න ජයග්‍රහණ ලංකාවේ ජනතාවට අත්පත් කරගෙන දීමෙන් අරමුණෙන් තමයි අපි වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ ඒ අරමුණ අපි සාර්ථක කරගන්න ඕනේ වැරදි කාලකන්ණි සමාජ ක්‍රමයේ වෙනස් කර වඩා යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට තම පක්ෂයේ ක්‍රියා කරන බවයි මෙහිදී අදහස් දක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ඊයේ අපට ඇහුම්කන් දීපු නැති බොහෝ දෙනා අද අපට ඇහුම්කන් දෙමින් ඉන්නවා අද ඇහුම්කන් දෙන්නේ නැති අයත් ඒට ඇහුම්කන් දෙනවා ඒ සිළු දෙනාම එකතු වෙලා අප සම ගත්තල් බඳගෙන මේ වැරදි කාලකන්ණි සමාජය වෙනස් කරලා වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට අප සමග පෙරටෙනවා කියන දැඩි විශ්වාසය අපට තියෙනවා අපි කවුරු නැතත් ජනතාව ගැන දැඩිව විශ්වාස කරනවා කියන එක අපි සහතික කළ ගන්න ඕන කමතියි කුරුණෑගල දිස්ත්‍රික් සංධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් රුපියල් මිලියන 5000ක් කිල්ලා එන්තරවාසී යවන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. තමන්ට මූල්‍ය අපරාධ චෝදනා තිබෙන බවට මාධ්‍ය ඔස්සේ කර තිබූ ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදු වූ බැවින් වන්දිලා මෙසේ එන්තරවාසී යවන බවයි අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. අවශ්‍යනම් සිරිලිය සවිය ගිනුමේ වංචා දූෂණ පිළිබඳ තොරතුරු ලබා දීමට හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මහින්ද නිින්ද නැගිටලා සත්‍ය විකෘති කළ යන ගමන තමයි තියෙන්නේ. ඉස්සලම මම එතුමන මිලියන් 5000ක එන්තරවාසියක් එවනවා. පත්‍රයේ ජූලි මාසේ 21 කියලා තියෙනවා මූල්‍ය අපරාධවල චෝදනා තියෙන කෙනෙක් මුදල් ඇමති වශයෙන් කටයුතු කරනවා කියලා. එතුමගේ හැසිරීම අපට ගවන්න එපා. ගිය ගමන කිව්වා අපි ණය දීලා තියෙනවා කියලා කිසිම වත්කමක් පාවිච්චි කරන්න නැතුව. ඒත් මං එන්තරවාසියක් එව මිලියන් 2000කට වචනයක් නැහැ. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති දීවර නිෂ්පාදන අපනයන තහනම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක මුදලක් මෙරටට අහිමි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳ නිරීක්ෂණයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශිකා මහේෂිනී කොලොන්නේ මහත්මිය මේ බව කියා සිටියා. යුරෝපා කොමිසමේ සමුද්‍ර සහ දීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය තාක්ෂණික ඇගයීම් කණ්ඩායමක් ඔක්තෝබර් මාසයේ ලංකාවට එවීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන අතර ඔවුන් දැනට ශ්‍රී ලංකාව විසින් තහනම ඉවත් කර ගැනීමට අදාළව මෙතෙක් ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට සැලසුම් කරන පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. රටවල් පහකට නව තානාපතිවරුන් පත් කර ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී කොලොන්නේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා. අෆ්ගනිස්තානයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස එල් ඒ එල් ටී නජිමුද්දීන් මහතා පත් කර තිබෙනවා. බංග්ලාදේශයේ මීළඟ ශ්‍රී ලංකා මහකොමසාරිස් වශයෙන් යසෝජා ගුණසේකර මෙනවිය පත් කර තිබෙනවා. ප්‍රංශයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති වශයෙන් තිලක් රණවිරාජා මහතා පත් කර තිබෙනවා. කුවේට් රාජයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස කාන්දීපන් බාලසුබ්‍රමාණියම් මහතා පත් කර තිබෙනවා. නීති විරෝධී ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගත් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු ආනමඩුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. මෙවර මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරගවදින එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකුගේ නම සහ අංකය සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියේදී වාහනය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. වාහනය හා සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. වාහනය රදවා තබා ගැනීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කළා. පසුගිය කාලයේ පුරාම කිසිදු දිනක අත්අඩංගුවට ගත්තේ නැති සුදු වෑන් රථයක් මිරිහාන පොලිසිය අත්අඩංගුවටගෙන ඇති බව අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසනවා. සුදු වෑන් භීෂණය පසුගිය කාලයේ ජනතාව පීඩාවට පත් කළද සුදු වෑන් රථයක් හවුදා සෙබළුන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මේ බවයි ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනාත් ජයවීර මහතා පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම හා දේශපාලනය සමග කිසිදු සම්බන්ධතාවයක් නැති බවයි. අපි දැනගන්න තියෙන විදිහට එල්ටීටී සංවිධානයට අයත් මේ වාහනය හමුදා භාරයට අරගෙන තියෙනවා. භාරයට අරගෙන ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ නායකත්වය යටතේ මේවා ලියාපදිංචි නොකර පාවිච්චි කරලා තියෙනවා. විවිධ කටයුතු වලට හමුදා නිලධාරීන් පත් කරලා තියෙනවා. කාටවත් හොයන්න බැරි වෙච්ච දෙයක්. රිවෝල්වරය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දුන්න එකක් කියන එක ප්‍රකාශ වෙලා තියෙනවා. පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් තිදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත නිදහස් කළ බව අද පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළා. කිසියම් නිලධාරියෙකු විනය විරෝධී කටයුත්තක් කරන්නේ නම් තරාතිරම නොබලා යුද අධිකරණය මගින් දඬුවම් දීමට යුද හමුදාපතිවරයා උපදෙස් දී ඇතැයිද මෙහිදී අවධාරණය කළා. එහෙත් මේ පිරිස නීති විරෝධී කටයුත්තක් සඳහා ගොස් නැති බව මෙතෙක් හෙළිවි නැතැයි ඔහු පවසනවා. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය කරනගෙන පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම යුද හමුදා පොලිසියනුත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ පරීක්ෂණවලදී යම් විනය කඩකිරීමක් අනාවරණීය වුවහොත් ඒ සඳහා ඒ ජේෂ්ඨ නිලධාරියා වගකිය යුතුයි. දේශපාලන තත්ත්වයකට මේ සිදුවීමේ කිසිම සම්බන්ධතාවයක් නැහැ කියන එක මම විශේෂයෙන් ප්‍රකාශ කිරීමක් කරනවා මේ අවස්ථාවේදී. මේ දක්වා අපිට විශේෂයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කිසිම විනය විරෝධී කටයුත්තකට මේ අවිය සහ වාහනය යොදවාගෙන නොමැති බව. පැහැදිලිවම වත්මයුදමපතිතුමා විසින් අපට කියලා තියෙන කරුණක් තමයි යම්කිසි කෙනෙක් විනය කඩකිරීමක් කරොත් ඔහුගේ තරාතිරම නොබලා ඔහුට මේ පරීක්ෂණයකින් පසුව විනයානුකූලව කටයුතු කිරීමට කියලා. පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පවතින බව පැෆරල් සංවිධානයේ පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියා. පැෆරල් සංවිධානය 15,000ක පමණ නිරීක්ෂකයින් මේ මැතිවරණයේදී යොදවන්නට මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ විශේෂඥතාවයේ සහිත පිරිස් 12 දෙනෙක් අගෝස්තු 1 වෙනිදා ලංකාවට පැමිණීම නියමිතව තිබෙනවා. මේ දක්වා කාලය තුළ අපිට පැමිණිලි ලැබිලා තිබෙනවා. පැමිණිලි 281ක ප්‍රමාණයක් සංඛ්‍යාත්මකව ගත්තොත් ප්‍රචණ්ඩත්වය
සාපේක්ෂව ඉතාම අවම මට්ටමක තිබෙන බව අපිට කියන්න පුළුවන්කම තිබෙනවා. මෙනත් මැතිවරණත් එක්ක ගත්තොත් එකම දේශපාලන පක්ෂයේ අතර ඇතිවෙච්ච ගැටුම්, ඒ වගේම පක්ෂ අතර ඇතිවෙච්ච ගැටුම් මේ මැතිවරණ මේ දක්වා අවම මට්ටමක තිබෙන්නේ. ජාතික මැතිවරණයකදී ඉතිහාසයේ අපි දැකපු මැතිවරණත් එක්ක යම් සාධනීය ස්වභාවයක් තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සඳුදා එළි දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්විමනුයි යාපා මහතා මේ බව කියා සිටියේ. මේ මැතිවරණයේදී අපිට 117කට වැඩි මන්ත්‍රීවරු පිරිසක් සංධානය හරහා පාර්ලිමේන්තුවට ගෙනීමට පුළුවන් වෙතයි කියලා අපි තදබල ලෙස විශ්වාස කරමු. ඊළඟට අපි කියන්න කැමති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අපි අවසන් साक्षा कल एकंग वेलतीनो या नो लबन विशियात्वनिदापि अपे प्रतिपाद्य प्रकाशे इदिरिपाद क्रीम सदा दिन नियम करगन तीयनो එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා ලයිස්තුව පිළිවෙලට බෙදා හඳුනා ගන්න උත්සාහ කරන්න එපායයි මධ්‍යමුවට එක්කූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුව පිළිවෙල හැටියට බෙදලා වෙන් කරලා හඳුනා ගන්න එපා. මොන මොන ભેද කලින් තියෙන්නේ ඇති අපි දැන් ඉන්නේ එකට. ඒ ඉන්නේ සමගිව මේ ජයග්‍රහණය අපි කාටත් ඕන ජයග්‍රහණයක්. ඒ නිසා අපි අතර ભેද හැදුවොත් ඒ ජයග්‍රහණය බිඳ වැටෙනවා. ඒ වැරදි වැඩේ මෝඩ වැඩේ කරන්න එපා කියලා අපි ඒ අතර මේ ඉන්න සමහර කොටස්ගෙන් ඉල්ලනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අමාත්‍ය දූරවලින් ඉල්ලා අසවීම පිළිබඳ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්න අපවයි මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ. අපි මේ තීන්දුව ගත්තේ අමාත්‍ය දූරවලට යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ. ඉතින් අපේ යුතුයකම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් ඇඳවලා මේ කරුණු වාර්තා කළා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමකුත් කළා. එතුමාට දැනුවත් කළා. ඉල්ලා සිටීම තමයි සදාචාරාත්මක කියලා අපි හිතන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම අපි හමුවීමක් කරන්න. මම හිතන්නේ අපිට කීප දිනෙකම කිව්වේ මේ ආකාරයට. මොකද අපි පක්ෂයෙන් ගත්ත තීන්දුවකට පිටින් යන්න බෑ. තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ හතරවන එක්දින තරඟයේ මේවන විට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මේ තරඟාවලිය ශ්‍රී ලංකාවට ජය ගන්නට නම් අද තරඟයේ සහ ඊළඟ තරඟයේ අනිවාර්යෙන් ජයගත යුතුයි. තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ඇන්ජලෝ මැතිස් තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වූ ලහිරු තිරිමාන්න ලකුණු 90ක් රැස් කළා. තිලකරත්න දිශාන් දෙවිගේ අර්ධ ශතකයේ රැස් කර සිටියදී මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දෙවි ලකුණු 256ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය මේ වන විට කිසිදු කඩුල්ලක් නොදෙවි ලකුණු 52ක් ලබා සිටිනවා. තරඟයේ ක්‍රියාත්මක වන්නේ 7 වන පන්දුවාරයයි. හෙටදවසේදී බස්නාහිර මධ්‍යම සබරගමු වගේම ගාල්ල මාතර දිස්ත්‍රික් වලත් තැනින් තැන වැසි ඇතිවන්නට පුළුවන්. ඒ වගේම අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවිනේ නැගිනහිර සහ ඌව පළාත් වලත් පිටින් විට ගිගුරුම් සහිත වැසි වර්ධනයේ දිනීඩකට පවතිනවා. පුත්තලමේ සිට කොළඹ ගාල්ල මාතර හම්බතොට දක්වා වන මුහුදු ප්‍රදේශ වලත් පිටින් විට වැසි ඇතිවෙන්නට පුළුවන්. සුළඟම සිදුවන්නේ නිරත දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 අතර අගයක් ගන්නවා. විටක මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ අගයක් ගෙනීමේ ඉඩකඩකුත් පවතිනවා. ගත වූ පැය 24ක කාලය තුල දිවිනේ උපරිම උෂ්ණත්වය වර්තා වුණේ ත්‍රිකුණාමලයෙන් SLS අංශක 36.9ක්. ආමේ සුපුරුදු පරිදි අදත් වර්තා වුණේ නුවරඑළියෙන් SLS අංශක 14.5ක්. දැන් අපි අවධානය යොමු කරන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවති හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙතත්. සමුගන්නම් අදට සුබ රාත්‍රියක් ඔබට. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala